लाइफ बॉय शैम्पू लेते किरी प्रोटीन सह मल्टीविटामिन हिस के मूल सिट पोषण कर शक्ति मत कराई මාතර මිරිසේ පදිංචිව සිටි ශිහාන් ප්‍රමෝද් නම් 16 හැවිරිදි මෙම පිරිමිදරුවා ඉක්උත් ජූනි 28 වනදා දියමඩ ගොස් තිබුණේ දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන 5 දිනකකින් යුත් තම පවුලට ශක්තියක් වීම සඳහායි. නමුත් මොහුදු ගමනේදී ශිහාන් අල්ලාගත් බලමාළුවෙක් ගිලිහී යාම නිසා ඔහු සමග සිටි වැඩිහිටි දීවරයන් ඔහුට අමානුෂික ලෙස පහර දී තිබුණා. දින 48කට පෙර නිරෝගී දරුවෙක් ලෙස දියමඩ ගිය ශිහාන් නැවත ගොඩබිමට පැමිණියේ රෝගියෙක් ලෙසින්. මගේ දරුවට හොඳටම ගහලා තිබ්බා. පළුවර නෑඹිලිනොත් ගහලා මිටි වලින් ගහලා අංගපද සේරම තුවාල දාලා තියෙන්නේ. බෝට්ටුවේ තියෙන ආයුධ වලින් එහෙම ගහලා තියෙනවා. දරුවගේ කොඳුරට පෙළ සේරම කැඩිලා තියෙනවා. කෙසේ වෙතත් ඊයේ අප මෙම පොත වාර්තා කිරීමත් සමග අදාළ බහුදින දෙහිවර යාත්‍රාවේ හිමිකරු ශ්‍රීහාන්ගේ නිවසට පැමිණ ඔහුගේ ප්‍රතිකාර සඳහා රුපියල් 25,000ක මුදලක් ලබා දී තිබුව අතර පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කෙරුණා. අපගේ අනාවරණයත් සමග කොටවිල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර යනුව අදාළ දිවර යාත්‍රාවේ 64 හැවිරිදි හිමිකරු සහ එහි ගමන් කළ තවත් දෙදෙනෙක් අතරංගුවට ගනු ලැබුවා. වයස අවුරුදු 16කුත් මාසයක් පමණ වන මේ දරුවා ඔවුන්ගේ කර්මාන්තයට සහාය ලබා ගැනීම සඳහා පොළඹවාගෙන රැගෙන ගොස් තියෙනවා. වෛද්‍යවරුන් ඉදිරිපත් කරන ලබන වාර්තා අනුව ඒ දරුවා ඉතා දැඩි හිංසාවකට ලක් කර තිබෙන බව තමයි අනාවරණය වෙලා තියෙන්නේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් කොටවිල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවන් දෙදෙනෙක් වන බෝදා හැන්දනගේ දිමුතු සංජීව නුගගහ එන බණ්ඩාරමුල්ල මිරිස්ස පිපිනේ පදිංචි සැකකරුවෙක් සහ දීගණගේ ඩිලාන් මදුරංග නුගගහ එන බණ්ඩාරමුල්ල පිපිනේ පදිංචි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන කටයුතු සිද්ධ කරනවා. දීවර යාත්‍රාවේ අයිතිකරු මේ වෙන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන යාත්‍රාවේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකුත් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිද්ධ කරනවා. ඊට අමතරව මෙම බෝට්ටු හිමිකරු සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඔහු දරුවන් යොදාගෙන දීවර කර්මාන්තයෙන් අයත ආකාරයට මුදල් උපයාගෙන තිබෙනවාද කියන කාරණේ දැනට දරුවාගේ ප්‍රකාශය අනුව ලිංගික අපයෝජනයක් සිද්ධ කළ බවට වාර්තා වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයාගේ වාර්තාව ලැබුණාට පස්සේ ඒ සිදු කර තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන්ත් අපි ඔවුන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. මෙතර දීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ මෙම සිද්ධියට වගකිව යුත්තන්ට නිසි ලෙස නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි. ප්‍රවෘත්ති නාලිකා කීප එක වාර්තා කළා තිබුණා මිරිස්ස දීවර වරායේ අවුරුදු 17ක තරුණයෙක් පිළිබඳව පුවතක් විශේෂම අපේ රටේ නීති අනුව අවුරුදු 18ට අඩු කිසිවෙකුට දීවර කර්මාන්තය දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ අවස්ථාව ලබා දීපු පිරිසර රෙහිවත් ඒ පරීක්ෂණ කටයුතු පවත්වලා අවශ්‍ය නීති රීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වෙනිදාත් අපි උපදෙස් ලබා දීලා තියෙනවා. ලීව ආයුෂ් කහසබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට